මහින්ද රාජපක්ෂ මහත්මයා. තේරුගත තව දෙයක් තමයි මේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තේ මත කියලා. අද රාජකීය විද්‍යාලයේ පිරිසක් මගේ පාලනය කරන වර්තමාන රජය පිළිගන්නේ නැහැ කෘෂිකර්මාන්තේ මේ රටට වැදගත් කියලා. ඕන නිසා බටහිර උපදෙස් අරගෙන බටහිර විශේෂඥයෝ කියන විදිහට හිතනවා අපිට කෘෂිකර්මාන්තේ අමතක කරලා සේවාර්ථිකයකට යන්න පුළුවන් කියලා. සේවාර්ථිකය අපිට වැදගත්. කාර්මික කරන්නේ අපිට වැදගත්. හැබැයි මේ රටේ ජනතාවගෙන් තුනෙන් දෙකක් ජීවත් වෙන කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය අපිට අමතක කරන්න බෑ. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආර්ථික ප්‍රතිපත්තියේ ඉතාමත්ම වැදගත් අංගයක් වුණේ කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය නගා සිටවන්නේ. අත් වශයෙන්ම මෙතනද ඉන්න බැසිල් රාජපක්ෂ මැතිතුමා දිවි නැගුම වැඩසටහන යටතේ ඒ යෝධ වැඩපිළිවෙල කරට අරගෙන ඒ වෙලාවේ වැඩ කරා. විශාල ව්‍යාපෘතින් පටන් ගත්තා මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න. පොහොර සානධාරය පටන් ගත්තේ ඒ නිසා, ගොවි නායකම පටන් ගත්තේ ඒ නිසා, ඒ වගේම ගොවියන්ට උපදෙස් දෙන්න, ධීවරයන්ට උපදෙස් දෙන්න, සහාය දෙන්න, ණය පහසුකම් දෙන්න, ඒ වගේ වැඩ පිළිවෙල රාශියක් පටන් ගත්තේ අන්න ඒ කාර්ය නිසා.